අයිබෝන් පරිසරය කපනුන් රකින නලවන ඒව වෙනුවෙන් හඬක් නඟපු මිනිස්සුන්ගෙන් ප්‍රශ්න කරන පලවෙනි අවස්ථාව මේකනෙවෙේ. ලංකාවෙ කොහොමත් වැරැද්ද පෙන්නලදීපකාගේෙන් ප්‍රශ්න කරනවා. වැරදි කරනකාවත් රකිනවා. ඕක තමයි ලංකායේත් තියරිය. එදත් එකයි අදත් එකයි මට කිසිම දේශපාලන පක්ෂයක් නෑ. මම කිසිම දේශපාලනෙකට දේශපාලිකුට කඩ යන්නෙත් නෑ. මගේ අදහස්මං ඕන තැනක ප්‍රකාශ කරනවා අද භාග්‍යගෙන් ප්‍රශ්න කරනවාගේ, හට මගෙන ුත් ප්‍රශ්ණ කරයි, මේකට කතා කරන අනිත් හැමෝගෙන්ම ප්‍රශ්න කරයි, මට මෙතන දේශපාල පක්ෂයක් වැඩකුත් නෑ. පුද්ගලෙක් වැඩකුත්න මම කතා කරන්නේ ලංකාවේ තියන මේ වගේ වනාන්තර විනාස කරන එක හරිද වැරදිද කියහිතරයි. අපේ ඉපපැ දෙන දරුවට ඉඳලා හුස්ම පොදක් ගන්න තින ලංකාවේ පරිසරය. ඔබදාම හරයටටමතින රට කොහෙද කියල ඇව්වතිින් මුල ලෝකෙම කියන්න පුල මගේරට ීලංකාව ආඩම්බරෙන් මට කියන්න ුල පිටරට ඉදගන එන්නාපේ ලංකාවට ඇහිල්ල බලන්න අප පේ ටේතර සුන්දරත්ය. අදේ සන්දරත්වයට මොද වෙලා දීන්නන්නේ. හැම එක මේකතුවෙලා එහ සිං රජය කපනවා, එහෙ යාලගකාපනවා වැව්ටික ගොඩ කරනවා තමන්ගේ ෙදරත්්‍ය තින ගස් කොලන්ටික පපලදාල ලංකාවට මුදාහරනතින, ඔක්සිජන්ටික නැති කරලා ලංකාවෙන්න. ිනිස්තුුන්ටත් ඔක්සිජන්් ටැන්කයක් පිටේ බැදගන නහයක්ට බටකෑල්ලක් ලංකරගෙන යන කාලේ වැඩියයාතක නෙවෙයි කියලජන් අපිට ඒක හොඳට පේනවා. ං ගොලට මේ ීඩිය කත් එක්ක කරන්නේ ඔගොල්ලට බලාගන්න පුළුවන් මම ඉන්න රටේ පරිසරය දෙපැත්ත කොහොමද කියලා. මේක අපේ ලංකාමි ඇත්් දෙෙන් දකලා නැතිවුණට අපි පිටරට ඉන්නකොට. අපි මැද පෙරදිග මේක තියෙන ඇත්ත මතත්ය මොකදද කියලා අපිදකිනා. මොකද හීතල කාලෙයට හීතර උපරම යන්නත් රස්්න කායට. නහට හැට යන්න ්‍රස්නේ අපි මේරටවල් ලින්නොට අපි දන්නවා මේ රටේ පරිසරය ගහක් කොලක් නැතිහින් දතමයි මේවාගේ දෙයක් වෙන්න කියලා. අන්නන්නේ දේ ලංකාවට වෙන්න වැඩි ඇත ගැනෙවෙයි කියලා තමයි අපට කියන්න තියන්නේ. සිරස ලක්ෂපති වැඩ සටානේ. අර දියනියගෙන් ඒකරපු ප්‍රකාශයට අද ලංකාව කළඹපු තවත් මාත්‍රකාක් කියලා. අවුගිය කාලේ දිරිනිගේ හිස තමයි ජනප්‍රිය වුණේ. ඇත්තට ඒකනං නැතිවුණා ගියා දැන් අලුත්ම මාත්‍රකාමතයි සිංහරජය. කපපු දියනියනෙන් හඬක් නගනව හැමෝම. අන්න ඒවගේ මාතෘකා තමයි මේරටේ කතා කරන්නඕනේ. මැරිච්චයකෙක් වෙනනුවෙන් හඬක් නැගනටඩිය. මේගේ ලංකාවේ වනන්තල මැරීගෙන යනකොට. මේ වගේ හඩක් නගල විීඩියකක් කලලා දාන්න පුළුවන්න. අන්න ඒ මිනිස් තමයි ලංකාවට ආදර කරන මිනිස් කියල්ත පිටි කියන්නතින්න. අනිත්‍යගතමයි මේ වනන්තරය විනාස කරනවා, මේ ප්‍රෝතිය මම දැක්කේ අද නෙවෙයි දැන්ට මාසද දෙකතුුණන කට කකාලින් මදැක්කේ එඒතකොට ම කෙනෙකොට කතා කරා එය අතුය. ය ප්‍රදශ මයි ග ැන ත් ැ කියල ඒ පුද්ගල ම රකට ීඩිය ලන ති ම නිවසක් දෙන්න හැදවා නමුත් මත් මේ හරිියයටම විස්තරේ හොයාගන්න ැරිවුණ ං ඒ හින්ද ඒ නිවසක එදා කරනෑ නමුත් මම දන්නවා ඇත්තටමක අද මම එදා ඒ ප්‍රෝත්තිය කරන මමත් අද සමානඒක කතකරු මිනියක න නමුත්. අදහර මේකට හඩක්නැකිච කියන මට අවංකවම ශීලාංකේෙක් වසයෙන්, පොඩ්ඩාකරි, ලංකාය මාත්‍රෘ බියමිය ්‍යාස කරනකට. මුන්ට වචනයක් කියන්න ලබිච්චකත් මම අද මේ විදියට ප්‍රකාශ කරනවාගොල්ොට. අයිංසක දියණයක් වෙනුවෙන් උඹලා ඔය පොලිසියේ ඉන්න මහත්තුරට ගයිල් ලංකාවේ රජයන්න සේවක ටික ඇගහිල්ල මොල තරම් ප්‍රශ්න කරනවාද. පහුගිය කාලි අක්කර ගඩන් සිංහරාජය යාලයක් කපල ගෙවල් හදනකොට ඒවගේ අච්චර විනාස කරනකොට උඹල නිදිද එතකොට. අච්චර මහපාරවල්වල දෝසර් කල්ලා පර දෙපත්තතිලා ගස්්ටික විනාස කල්ල දානකොට එතකොට ඔය හිටපු කටියක කොයිද හිටිය. එතකොටවෙච්චි කියනක ප්‍රශ් කරන්න කියන මොකද ලංකාවේ දේශපාලක්තිය කියන කෙනාට අහිංසක මිනිස්ත ජනතාාව බයිවෙලා ඉන්න ඕන කාලේද. එහෙම බයලලාඩ ඉන්න එපා මොකද දේශපාලනයක් කියන්නේත් අභිවාගේකෙක් අපේ තින මනපෙන් පත්තවෙලා ගල්ලා අපිට ම සධ්‍ය දානකට්ටිය තමයි දේශපාලක්නය කියන්නේ. මොකද උඹලටත් කවදහරී. දෙේයනේ කියලා අ අයිති වන්නේ ඔය හතර කියන ඔය මහපොලුවම තමයි. අපිට අයිතිවෙන්නේෙත් ඔොන තමයි. ඒ හින්දා ලංකා පරිසය විනාස කරන මිනිස් සුහේලා ඒ වෙනුවෙන් කටයුතු කරණක්ක වෙනුවට අහිංසක දියනයක් අල්ල ගැන අහිංසක කෙනෙක් අල්ල ගැන ඔය කරන වැඩේ හරිද කියලා තමයි, අපට ශ්‍රී ලංකා රජයෙන් අහන්න තියන්නේ. අද ලංකාවබ්‍ර උද්ඝෝෂණ යාත්මක වෙනවා. පේස්බුක්් එක පුා ට හඳ උත්තර හම්බෙනවා දැගඉතින් ගොඩක් සැපෑති මොකද කෙල්ලෙක්ට තමයි වේ ප්‍රකාශය. කරලා ඔයිදිර ප්‍රශ්න කරන්නේ ඒ දියනිය කියනවා මම මේ මගේ ප්‍රකාශය ඉවත් කරගන්න ඕ නෑ කියලා. එපා කවදාක තෝන්න හඩක් නැගවේ ශ්‍රී ලංකාව වෙනුව මුළු ලෝකේමතින. පරිසරය වෙනුවෙන්. අහිංසක වනසිවපාවන් වෙනුවෙන්. අහින්සක මිනිස්සුන්ට හුස්මගන්න තින ගහක් කොලක් විනාසක කරපු වෙනුවෙන් තමයි හනක් නැගේ. ඒහින්ද. ඔයා වෙන්ුවෙන් මුණු ශීල් ලංකාවේ කාන්තාව වගේම හදවතිම මිනිස්සු පිරිසක් රැඩිීඉන්නවා ලංකාව ස්වාමන් වවාන්සේ ඉදිරිපත්ව වවා සංගවිධානයකට ඉරිපත්යනවා අපි ගොඩා කිස් චතුතිවන්තේෙනවා බෞගිය කාලේ අර ඒක සංවිධානය මෙන්න රට කනවා මෙන්න රට කනවා කියලා පෙරලනවා කියලා. ඔන්න පෙරලුවා අරෙන් අරක හුණනා මේක හුණ කියල උද්ගෝෂණ කරපු සංගිධාන. අද එකක්කත් නෑවට කතා කරන්න. මේට ඉදිරිපත්වනේ සංවිධාන කීපයක් ඉහිතරයි. අන්නේ සංවිධනවටත් කියනවා මේ වටත් කතා කරන්න. අර ලංකාව ඔන්න නැති වුණවා මෙන්න නැතිවුුණා කියලා. ඒ කරපු සංවිධානුවටත් ආරාධනා කරනවා මේ අහිංසක දීනිය වෙනුවෙන් හඬක්නගන්න කියලා. අනිත්්‍යක තමයි නිරෝධයනය. ඔය නිරෝධායනේ ගසාකෑම මාපියාවක් කියලා එදත් අපි කිවවා අදත් අපි බායිනැතුව කියෙනන මේක මාපියාවක් මේ කරන්න පට්ට බරුව කියලා මොකද. ඇය හත්ත දෙහෙකට ඉස්සර වෙලා අපි මෙහෙ එනකොට පිසිාරගක් කරනවා. ඒකරලා අපි මෙහෙ නෙගටවයි කියල මංගෝගොල්ලට ඉස්සල්ල වඩියක ම කොළ හිටන් පෙන්නවා. ඒකට මංගත්ත පේපරති කෝ ලොක්කෝඩට පෙන්වා මේ නෙගටව් ඊට පසේ අපි කියල ඒාපෝට්ිකු නිරෝධානය කරල ඒපෝට්ටකු පිසිරයක් කරන ඒත නෙගටවුුණක්. අපි මොකටද නිරෝධානය වෙන්න කියලා අපි අරේ මේ යන්න කියලනය මේ කියන්නේ. අපිටත් පුළුවන් අ රජයේ ලොකුමහත්තොරුන්ට වගේ ගෙදරට ගිල්ල නිරෝධායනය වෙන්න. එක අදහසක් දෙන්න. මම මගේ ගෙදට යනවාම් මගේ පවුලම නිරෝධානය කරන්න කිසි ප්‍රශ්නයක් නෑ. මම මගේ නිවසට යනහිද මගේ පවුලි පස්්නෙන අපි හදිනම නිරෝධානය කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ මොද මං දරට කිය කියලා. මගේ පවුලිදන්න කටින පිටි ඇංගලන්න ඕොන්නන. ඒද හරි කරලා අංසක ජනතාවට ඔය ගහන බදුමුදල. ඔය නිරෝධායනයට ගන්නකිෙන මාපිියාව ඔය හොටල්ලොලින් ගන්න සල්ලිටික නතර කල්ලා දෙන්න. මේකට උද්ගෝෂණයක් අද තියෙනවා ලංකාව මං හිතන විදිහට අනිත්්‍යක තමයි අපේ. මෑජ අජිත් ප්‍රසන්න මහත්ම මේකට හඳක් නැගුව මෙන් ඔොබතුමාට ස්තුූතියි. අවංක මබතුමා මේ ැන හඬක් කරපුකට මොකද අදයේ දරනෙවෙයි දැ මාස ගානතිසේම මාපියාව. අසරන මැද පරදික කුවට් එකේ සෞදධියේ ජෝර්ධානය ලෙබනන් කටර් බහරයෙන් ඕමාන් කියෙනන රටවල් වලින් අහිංසක අම්මල තාත්තලලා කාමරගාන දුක්කිදලලා මැදපරරිදික රටවල්ල ගෙවල දුක්කිිනිල ගන්න පඩියෙන් ඩිනාර් මේ කුවට් එකෙන් එනකොට දිිනාර් හාර්සිය පනහක් හාරසීයක් තුන්සිිය අසූ හතක් ගෙවල ගන්නවා. ඒවට දිිගට් එක. ඉතාමත්ම ඉක්මනින් හම්බෙන ඔබතුමා කියන්න වගේ නමු ඩිනාර් එකසිය පණහට යන ප්ලයිට් එක දිිනාර් එකසිය අනූ පහටයන පලට් එක අදතත් රෙදිිෂ්ටර්රල එම්බ සිගානය ඉන්නඕනේ කල්මරමර ඉන්න ඕනේ මොකද ඒවට ප්ලයි්නෑ හොටල් නිරෝධයනයක වලන් ටක්ගාලා ්ලයිට්කේනවා. ඉතිං හැමෝටම කියනවා මෙන්න මේ වෙනුවෙන් ඕගොල්ලො කතාරන්න යන හොල් බලන්න ඕගොල්ලො යන්කිසි අදහසත්ති වන මේවට ඉදිරිපත් කරන්න කවදාකත් ලංකාවේ මිනිසන්ට වෙන අආසාධරනය වෙනුවෙන් වලන්දර ට අසාද. නෙනෙන් හඩක්නාාගන්න බයිවන්න එපා මොකද මේවා කරන්නේ ලංකායි මිනිස්සුන්ගේ බඩ වඩාගන්න මිසක් රට තිීන ආදරයට නෙවේ මුන් එකත් මෞවබිට ආදරය කරන්න මුන්ටෝන මුංග කුට්ටි දන්න සමාරක් තර ඔත්තන්න දෝසර කලලා හොඳ හොටල්ල එක ගයි හො. ගයක් හදයි ඒක කරන්නේ සමාජයට ආරක්ෂාවට නෙවෙයි මුළු ලෝකෙටම ආරක්ෂාවට නේ ඒ කරන්නේ අනිවාරෙන් හොටල්ලි ක රයොත්තන හදන්නන්නේ ඒ මිනිසුගේ ආදායම් මාර්ගෙනුවෙන්. ඉතින් ඒක අපේ පුද්ගලික විරෝධයක් නෑ අපි කියන්නේ ලංකාව වනන්තර විනාශ කරනවනං. තමන්ගේ පුද්ගලික ඉටමක් හරි රජේටක් රි ඒවා කරනනං ඕගොල්ලෝ අනිවාරෙන් ඒ ගැන කල්පනා කල්ලා හොහල බල්ල කරන්න මොකද මේවා කරනකොට. ත් මිනිස්සු පිරිසක් බලාගෙන ඉන්නවා ඒනංගහිතිං අලුත් විඩියක් කරගන අනිවාරෙන් සමාජයයික්්‍යාරණක හටක් නගන්න. අපි ඉස්සරහට නෝ ඕගොල්ලොත්තෙක්ක හැමවටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න.